ම ඔබතුමාර විනාඩි පහයි ගරු සභාපතිතුමනි ඉට ප්‍රථම ගරු තුසිතා විජයමාන මන්ත්‍රිතුමිය මූලාසනයට පැමිණිලා. සභාපත්තුමින් ඔබතුමිය අසුන්ගන්න මුහොතේ සිට වෙලාව බලන්න කියලා ඉල්ලා සිටිනවා. මෙම විවාදය සම්බන්ධව කෙටි වෙලාවක් ලැබිලා තියෙන නිසා මා මුලින්ම මෙතුමාගෙන් දැනගන්න කැමතියි. ඔබතුමා ඉදිරිපත් කළ සංශෝධන අනුව සයිටම් වෛද්‍ය පීඨයේ ක්‍රියාත්මක වීම අවසන් වීම කියන සංශෝධන ඉදිරිපත් කළ තිබෙනවා. ඒ තිබෙනවා නිශ්චිතව සඳහන් පරිදි ශිෂ්‍යයන් අන්තර්ග්‍රහණය කිරීම සම්පූර්ණ කර ලැබුව වහාම සයිටම්මි වෛද්‍ය උපීතය MBBS උපාධිය ප්‍රදානය කිරීම සඳහා සුදුස්සෙකු වීම අවසන් විය යුතු අතර එය ක්‍රියාත්මක වීමද අවසන් විය යුතුයි කියලා. ගරු ඇමතුමනි ඔබතුමා දන්නවා සයිටම් එකේ ළමයි 900ක් පමණ ඉන්නවා, බැචස් 15ක් පමණ ඉන්නවා. එතකොට මේ බැචස් 15 KDU එකට ගන්න කවද්ද? ඔබතුමාගේ අවස්ථාවේ උත්තර දෙන්න මට මේ වෙලාව මගෙන් ගන්න එපා මන්ත්‍රී සභාපතිතුමිය. ඇමතුමාගෙන් ගන්න. මම කැමැති ඇමතුමා උත්තර දෙනවා නම් නමුත් වෙලාව නැති නිසා පළවෙනි ප්‍රශ්නේ ඒකයි. මේ බැචස් 15 ගන්න KDU එක කුඩා වෛද්‍ය පීඨයක් අපි හිතනවා අවුරුදු 10ක්වත් ඇයි කියලා. ඒ නිසා අපි ඔබතුමාගේ ඉල්ලා සිටනවා අඩුම ගානේ ඔබතුමාට සංශෝධනයට පුළුවන් නම් සංශෝධනයම තවත් එකතු කරන්න. අද සිට කිසිම ආකාරයක නව බඳවා ගැනීම කිසිවක් කරන්න බෑ කියන එක. ඒක එහෙම නෑ. මොකද ඇමතුමා මේ 2009 අදාළ දිනයයි 2017 දිනයයි ඒ අතරතුර ලියාපදිංචිය පමණමයි ගන්න කියලා මේක සඳහන්. මොකද අවුරුදු 10ක කාලයක් ඇතුළතදී තමයි 10ක් හෝ වැඩි කාලයක් යනවා. ඒ නිසා ඔබතුමාගේ කතාවේදී ඔබතුමා උත්තර දෙන්න මේ සයිටම් ආයතනය ප්‍රායෝගික වශයෙන් හොසි වෙන්නේ කවදද කියන්නේ. මොකද එහෙම නැති වුණොත් මේක වංචනික ක්‍රියාවක් බවට පත් වෙන්න පුළුවන්. ඇමතුරු වෙනස් වෙනවා, ඔබතුමත් වෙනස් වුණා. ඒ නිසා අප වෙනස් වෙන්න පුළුවන්. ඒ මොකද ඒක එක වෙලාව නැති නිසා විග්‍රහ කරන්න. දෙවෙනි කරුණ තමයි දැන් අපි යෝජනා කරන ඔබතුමාට ඔබතුමා දැන් මේ S3 තර්කයේ දිගටම මැති ඇමතුරු ගොඩක් කිව්වා. මම හිතන්නේ ඔබතුමාට එක තර්කයක් ලොකු තර්කයක් නැහැ. ඔබතුමා තර්ක කරන අපි දැකලා තියෙනවා. අපි ඔබතුමාට යෝජනා කරන්නේ ඔබතුමාට S3 කියන එක C2 S1 කියන එක පිළිගන්න බැරි නම් ඔබතුමා දාන්න රජයේ වෛද්‍ය පීඨවල බඳවා ගන්න අවම සුදුසුකම කියන එක දාන්න. මොකද නෑනේ. ඇයි ඒ අදාළ කාල සීමාවේ S3 තමයි තිබුණේ? නෑ මං දිගට වෙයි නැත්තේ. ගරු අවුරුද්ද වෙනකම් මූලික සුදුසුකම S3. ගරු ඇමතුමනි මේ අවුරුද්ද තමයි වෙනස් වෙලා තියෙන්නේ. ගරු ඇමතුමනි මම කියන්නේ මේකයි. මොකද අපිට තේරෙනවා මේ S3 මේක ප්‍රතිපත්තියක් වෙනවා. මේක ප්‍රතිපත්තියක් වුණාට පස්සේ වෛද්‍ය පීඨවලට ඔබතුමාලා මේ ප්‍රශ්නේදී මෙතරම් පසුගිය අවුරුදු 2030 මේකට දැඟලුවේ පෞද්ගලික අධ්‍යාපනය පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීම වෙනුවෙන් ඔබතුමාලා මුළුමහත් කැපවී සිටිනවා. ඔබතුමාලා ගාන ඔබතුමා දැන දෙකම මම දන්නේ. ඒ නිසා දැන් ඔබතුමා මම ඇත්තටම කනගාටු වෙනවා. මෙතන පැහැදිලි කන්ෆ්ලික්ට් ඔෆ් බොහොම පැහැදිලිවක් වුණා. මේක ඇවිල්ලා මේ රටේ පොදුවේ බලපාන නීතියක් නෙවෙයි. මේ ළමයි 980ට පමණක් සීමා වෙච්ච එක. නැතුව රජයේ තීරණයක් නෙවෙයි මෙඩිකල් කියන්නේ රජයේ වෛද්‍ය විද්‍යාලවලට ගන්න ප්‍රමිතිය මේක නෙවෙයි. මේ 980ට සීමා වෙලා කියලා මේ පනතේ පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා. නමුත් මම ඔබතුමාගේ ඉල්ලාගෙන ඔබතුමා කතාවෙදී නෑ මම කිසිසේත්ම ගරු සභාපතිතුමා ඉතාම නිසි ගෞරවයතුව මගේ ගුරුවරයා මම ඔබතුමාට කියනවා ඔබතුමා මේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ඇමතිවරයා වශයෙන් මේ ප්‍රශ්නේ මැදිහත් වීම ඇත්තම සදාචාර විරෝධී. ඔබතුමා විශාල ජාත්‍යන්තර පාසල් ව්‍යාපාරයක් කරන පුද්ගලයෙක්. ඔබතුමා කටයුත්ත හරියට සමාන වෙන්නේ අර්ජුන මහේන්ද්‍රන්ගේ සහ අර්ජුන ලෝසිස්ගේ අනුදුනුව වගේ. ඔබතුමා කරුණා කළා මේ විවාදයට සම්බන්ධ වෙන්න එපා. ඒක ලැජ්ජයි. වේරුම ඇමතිතුමා ලැජ්ජයි. ඔයාගේ බිස්නස් එක වෙනුවෙන් ඔයාගේ තනතුර පාවිච්චි කරන්න එපා. ඒක කැතයි. කරුණා කළා වාඩි වෙන්න. මගේ අවසාන. ඒ නිසා මට ඇමතිවරයා ඉන්න. ඇමතිවරයාගෙන් උත්තර දුන්නා නැති. මට කිසිදු විශ්වාසයක් නැහැ සල්ලි වලට අධ්‍යාපනය විකුණක් කරන අය ගැන. කැතයි තමන්ගේ තනතුර තමන්ගේ බිස්නස් එකට පාවිච්චි කරන එක ගැන. මේ ඇලෝසියස් කෙනෙක්, මේ අර්ජුන මහේන්ද්‍රන් කෙනෙක්,
කැතයි ගර්මන්තිතුමා සබට අපි කෝපගේ තිද කරන්තිය හෝප් එකේ ඇමතිවරයාගේ විශයනකොට ඇමතිවර නැගටලයනවා අඩුගානේ නියෝජාතනක තිළඟ සුමති බල නැත්තුමයි කැතයි කැතයි ලැජ්ජයි වාඩුවෙන් මගේ කාලකන්නපා මගේ කාලකන්න පා රටකයාට කමන්න මගේ කාලකන්නපා හේසා ගරු අවසාන සභාපැත්තුමනි මම ගරු සභාපැත්තුමේනි මට කියන්න තියෙන්නේ මේකේ මංහිතන අපේ මන්තුමාට කාලේ දෙම අපි පිළිතුරු කතාව මගේ වෙලා අඩුකරන්න එපා එතුම වෙලා අඩුකර අදනමක් නැතුව ප්‍රශ්නකට උත්තරයක් දෙන්න නැගිත්තම රාජමත්තර ඇදිර තමුන්ාන්ස වගේ අපහස කරන්න නන් තමුන්ාන්ස කරන කළ ඉල්ලස් කරගන්න ම ඉල්ලස් කරගන්න ඔබතුමා මාවහම ඉල්ලවා ඔබතුමා මාවහම් පෙන්න්නත්තාව ඔබතුමාගේ ලයිසිම්මගේ ප්‍රශ්නට ම පාදිමින්තුමන්තිරයක් සින්නකොට මනිසා ම දන්න ඔබතුමා කවුද කියලා මගේ ගුරුතුමා මට පිසික්සු ගන්නලා තියෙනවා ජනතා විමුතුරණය පක්ෂකාරයටාව එබතුමා ලයිසමක ලයිසියම කොඩදාගන්න මගෙන් අහගන්න එපා මගෙන් අහගන්න එපා හොඳද ගරු අමැත්තුමා මං පෞද්‍රික ප්‍රශ්යන් නෙමේ කියන්නේ ඔබතුමා හිතල බලන්න ඔබතුමා මේ රටේ ප්‍රධාන අධ්‍යාපන වෙළෙන්දෙක් ඔබතුමා සහිතන් එක වෙනුවෙන් පෙනීන්න එක කැතයි ඔබතුමා කර්මාන් කැමතිනම් මට ප්‍රශ්යන්න කැතයි 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 ලැජ්ජයි නින්දිතයි ඔයිට වඩා හොඳයි වෙන රස්සාවක්වාගන්න රස්සාවක්වාගන්න කාලේ රස්සාවක්වාගන්න ලැජ්ජයි හරි සභාපැත්තුමේ දම්මගේ අවස්ථාවද මගේ අවස්ථාවද මගේ අවස්ථා ගරු සභාපැත්තුමේනි මට කියන්න තියෙන්නේ ගරු ඇමැත්තුමාගෙන් මං අහන්නේ ඔබතුමාට සහතිකයක් දෙන්න පුළුවන්ද ඔබතුමා වගකීමෙන් කිව්වේ නැහැ මේ සයිටම් එකේ දැනට ඉන්න සිසුන්ගේ සම්පූර්ණ අධ්‍යාපන සුදුසුකම් ලංකාවේ උසස් පෙළ හරි නැතිනම් ඊට සමාන වෙනත් විභාග ප්‍රතිඵල හරි ලේකන ඔබතුමා පාර්ලිමේන්තුවට ලබා දෙනවද කියලා. මොකද ඒක අතිශය වැදගත් වෙනවා මේ ප්‍රශ්නේ. ඒ වගේම මා මේ අවස්ථාවේදී සභාගත කරනු ලබනවා Federation of Faculty of Medicine Teachers අද දිනේදී ඔබතුමාට යොමු කරන ලිපි ඔබතුමා ලැබිලා ඇති අපිටත් එක වෙලා තිබුණා. ඔවුන් එහෙදි ඉතා වැදගත් ප්‍රශ්න හතරක් අහනවා. මම හිතනවා ඔබතුමා ඇමතිවරයා වශයෙන් අනාගතයට හැමදාම ඇමති ඔයා ඇමති කමේ ඉන්න ඇති වෙයිනේ. ඉහළට යයි වෙනස් වෙයි. ඒසාව ඔබතුමා ඇමතිවරයා වශයෙන් මෙන්න මේ ප්‍රශ්න හතරට දෙන පිළිතුරු අඩුගානේ හෑන්ඩ්ෂාට් කරලා තිබ්බොත් අපි හිතනවා අනාගතයේදී මේක වෙන වෙන වංගු දාලා අධ්‍යාපන වෙළෙන්දුයි කඩකාරයෝ මේක මංකොල්ල ගන්න හදනවා. විමලත් නායක මන්තුමා ඔබතුමියට අවස්ථාව ලබා දෙන්න.